නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමේ සතුට නිමිත්තෙන් රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය ඉතාලියේදී සාදයක් සංවිධානය කර තිබුණා. එම සාදය සඳහා ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක් සම්බන්ධ වූ අතර දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද එහිදී කතා බහට ලක් වුණා. මේ එම කතා බහ ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප පෙළයි. මම හිතනවා අනුෂාගේ ඉල්ලීම හරි කියලා. මොකද මේ පෙරලිච්ච එක පාර්තම අපිට නොහිතපු සතුටක් දැනුණා. මහින්ද මහත්තය අකමැති වුණා කිව්වාම ඉතින් මේ එක පාර්තම සිද්ධ වෙච්ච දේ ගැන බොහොම සන්තෝෂයෙන් ඉන්න කොට්ටාසිකුත් ඉන්නවනේ. ඒ නිසා අපිට මෙතන ඉන්න ප්‍රධාන කාලයක් අපිට තිබ්බේ නැහැ. අපි ගන්න අනිවාර්යෙන් මහින්ද මහත් එනවයි කියනවා. ඒ විශ්වාසය අපිට තිබ්බා. ඒක තමයි. ඒකට සහයෝගය දුන්නා අනුෂ මහත්මයා. අපි අපි දැක්කා වගේ මෙතනදී සාකච්ඡාවල් අරගෙන ඒවා ඒවයින් අපි අනිවාර්යෙන් දන්නවා. අපේ අපේ මහින්ද මහත් එනවයි කියන එක විශ්වාසය අපිට තිබ්බා. ඒ විශ්වාසය අපිට නැති කරන්න බෑ. ඒ විශ්වාසය අපිට තිබ්බා නැත්තම් අපි මේ රටවල් වල ඉන්නෙත් නෑ. මොකද අපිට උණ උනා මහින්ද මහත්තයා වගේ ඉන්න. ඒක නිසා මහින්ද මහත්තයා කරපු දේවල් අපි දන්නවා. නමුත් පත්ෙච්ච ආණ්ඩු අපිට කරේ නෑ ඒ දේවල්. නේ? රණවීර සිංහ මහත්තයා කියන්නේ ආවාණ්ඩු එයාට කින කාල වේදේ පොඩි කාලයක් එයා ජනාධිපති වෙන්න කැමති නැහැ. එයා අගමැති වෙන්නයි විපක්ෂ නායකයන් දෙන්නේ තමයි කැමති. නමුත් ඒක නෙවෙයි අපිට ඕන වනේ. මං කියන්නේ අපේ නායකයෝ මහින්ද මහත්තයාට මෙතන පණිවිඩයක් ගෙනියන්න පුළුවන් නම් කාගේ හරි ඇති. ඒක ලොකු දෙයක්. ඒක තමයි ලොකුම දේ. මේවා සමාජගත වෙනවා. සමාජයට යනවා. මේ හැම දෙයක්ම රටේ පාලනය දකින්නවා. අනිත් එක මට කතා කරන්න පුළුවන්. මම දැන් අපි එකතු වෙන තැන් තියෙනවා, අපි කතා කරන තැන් තියෙනවා, අපි හදනගෙන තැන් තියෙනවා. එතකොට අපි කියන්න පුළුවන් මේ මම ඉතාලියට ගියා. මම අපි මෙහෙම දෙයක් හම්බුණා මේගොල්ලන්ගේ අදහස් තියෙනවා මෙතන. වෙනස් වෙන්න ඕන තැන් කියලා හිතන මේ මිනිස්සු හිතනවා මේක. එහෙනම් මෙතන වෙනස් කරන්න ඕනේ කියන වගේ දේවල් අපිට කතා කරන හැටි ලේසි. එතකොට මම මට පුළුවන් ලස්සන වචන ටිකක් කතා කරලා මේ මිනිස්සුන්ට කියලා එහෙම. ඒකට මම ආසයි අදහස් දරගන්න සිත්. මම ආසයි ඇත්ත කතා කරන්න. අවංකවම මම ඇත්ත කතා කරලා කියන්න කෙලින් තියෙන නැද්ද කෙලින්ම කියන්න ඕනේ. මම කාට බය වෙන අවශ්‍ය නැහැ. මම හිතන්නේ උඹලා උඹලගේ දුක් මහන්සියෙන් හම්බ කරගන්නේ කන්නේ මොන්නේ අපිත් එන්න තමයි. හැබැයි අපිට පාටක් පක්ෂිකට වඩා ශ්‍රී ලාංකිකයි කියන ජනතාව අතර ලාංකික නම් මහින්දවාදී අපි. ඒ මනුෂ්‍ය අපි ලාංකිකයි අපි මහින්දවාදී. ඔව් මහින්ද මෙතන අද රැස් වෙන්නේ තේ නිසා මහින්දවාදී කියන කමෙන්ට් එකක් දෙකක් නෑ. මහින්දවාදී කට්ටිය තමයි ඔක්කොම ඉන්නේ. මේ මෙතන ඔක්කොම මේකෙන් ඒකට ගමු ඕන අපේමයි. කවුරු ඉදියත් කරවන්න නෑ. මට නම් ඇත්තටම ආස මහින්දගේ අපි ඒකට මම හිතන්නේ සයිදන මේ මෙතන කිසි කෙනෙක්ම මහින්දව සම්බන්ධ වෙලා අපි වචන දෙකක් සංගීත අපේ කතා කරමු. අපි ඔක්කොම යාළුවෝ ඉන්නේ. අපි මන්ජුලා ඇත්තටම යුද්ධේ තියෙන කාලෙත් මම මෙහෙ මගේ හස්බන්ඩ් එක තමයි අපි මේ කැඩුලියකම ජීවත් වෙනවා. මම දැන් සති දෙකකට ලංකාවට ගියා. ලාස්ට් වීක් එකේ තමයි 15 වාරේ ලංකාවේ තියෙන තත්ත්වය අනුව සිංහල ජාතියට නම් තැනක් නැති කරලා මේ යහපාලන රජයයි කොළන්නාවේ යන්න බැරි තරම් මුස්ලිම් ප්‍රශ්නයක් ගොඩනැගුණා. අද අපට බස් එකක යන්න බෑ. බස් එකක අපි යනකොට පෙරලගෙන ඇවිල්ලා කිසිම ගරු නම්බුවක් නැහැ. කොළන්නාව
මරික්කාල් කියන මිනිය විනාශ කරනවා. මම නම් මේ මිනිසුන්ට මන්ත්‍රීලා කියලා කියන්නේ. ඒගොල්ලෝ තක්ලා ඔය අද උදේ සිදුවීමක් වෙලා තියෙනවා කොළන්නාගේ. මට එහෙන් කෝල් එකක් ඇවිල්ලා තමයි මම දැනුවත් වුනේ. තුන් දිනකට වෙඩි තියලා ෆයිල් එක මොනවට හරි ආවා. කෙනෙක් මේ ඉන්නේ. එයා දැනට ආව මාස 8කට කලින් ඔය වගේම ස්ට්‍රයික් එකක් ගියාම කොළන්නාගේ එයා මැරෙව ගෙනල්ලා ස්ට්‍රයික් එක නැවැත්තුවා. හරි? ඒ කියන්නේ අපේ රට ඇත්තටම මේ හරි ආඩම්බරේ අපේ මෙහෙම කෙනෙක් එක්ක මේ වගේ දෙයක් කරන්න උනේ එක දැනට මාස ගානකට මෙන්නුවන් මල්ලි දන්නවා ආව මේට කවුද දලාසලක් වෙනවා එදත් මම කතා කරා මට මේගොල්ලෝ කතාවක් දුන්නා මම කිව්වේ ඊළඟ වාරේදී අපට අලුත් රජයක් ඕනේ අපි ඒ අලුත් රජය ගත්තා අද අපිට ගන්න තියෙන හොඳ විදිහට නෙමෙයි දුගත්තේ දැන් තාමත් ඉන්නවනේ රනිල් යන්නේ 2015 අගෝස්තු මාසේ 8 වෙනිදා අගෝස්තුීනෝ පොළගාවදී මම මේ වගේ දරුවෙක් අපිට ඉඳලා ඉදිරිපිට මම කිව්වා රනිල්ට මේ රත්තරන් අත් උස්සලා දෙන්න එපා කියලා. දුන්නොත් ගන්න බෑ. මොකද බටරන් දෙකේ ඇස් එක අපි තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපව subscribe කරන්න. bell button එක click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.